IPL තරගාවලිය අවසාන තරගයට ගොඩක් දෙනා හිතපු විදිහට මුම්බයි කණ්ඩායම එක්ක දිල්ලි කැපිටල් කණ්ඩායම සුදුසුකම් ලබන්න සමත් වෙන්නේ අවසාන තරගයට කලින් තියෙන කඩින් තරගයේදී සන්රයිසර්ස් කණ්ඩායම පරාජයට පත් කරලා කාසිවාසී දිනපු දිල්ලි කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහර දෙන්න දිල්ලි කණ්ඩායම ස්ටොනිෂ් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට උසස් කරලා තමයි තරගය පටන් ගත්තේ මුලින් පන්දුවට පහර දෙන දිල්ලි කණ්ඩායම තමන්ගේ පන්දු ආර 20 දී ලකුණු 189ක් ගන්න සන්රයිසර්ස් කණ්ඩායමට ලොකු පීඩනයක් තරගයේ අඩක් අවසන් වෙද්දිම ලබා දීලා දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ශිකර් දවන් ලකුණු 78කුත් හෙඩ්මාය ලකුණු 42කුත් ලබා ගනිද්දී ආරම්භක ප්‍රතිකරුව විදිහට පිටිට ආපු ස්ටොනිෂ් ලකුණු 38ක් ලබා ගැනීමත් තරගයේ කැපිපෙවුනා පන්දු වීමේදී නටරාජන් රෂීඩ් සන්දීප් ශර්මා දිල්ලි ප්‍රතිකරුවන් පාලනය කරද්දී හෝල්ඩර්ටයි නදීම්ටයි එල්ලවන ප්‍රහාරය එක්ක තමයි දිල්ලි කණ්ඩායම හොඳ ලකුණු සීමාවකට යන්න සමත් වෙන්නේ ලකුණු 190ක් හඹා යන ඉන්න සන්රයිසර්ස් කණ්ඩායම තරගයේ අවසන්ෙදී ලබා ගන්නේ ලකුණු 172ක් විතරයි සන්රයිසර්ස් ඉනිමේ බිඳ වැටීමට ප්‍රධානම හේතුව වෙන්නේ නායක වෝනර් ලකුණු 2කට දැවියාම කෙවින් විලියම්සන් සන්රයිසර්ස් අවසන් තරගයට අරගෙන යන්න ලොකු උත්සාහයක් දරන්නේ ලකුණු 67ක් 6 පහර 4කුත් 4 පහර 5කුත් එක්ක ලබාගෙන විලියම්සන් එක්ක එකතු වෙන අබ්දුල් සමාඩ් ලකුණු 33ක් පන්දු 16ක දී ලබා ගත්තත් ඒක සන්රයිසර්ස් පරාජය නතර කරන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පන්දුවෙන් සුපිරි වැඩ පෙන්වන රබාඩා කඩලු 4කුත් ස්ටොනිෂ් කඩලු 3කුත් දවා ගන්න සමත් වෙන්නේ අවසන් සටනට මුම්බායි හමු වෙන්න අවශ්‍ය සුදුසුකම සම්පූර්ණ කරගෙන. දිල්ලි කණ්ඩායම අවසන් තරගයට එන්නේ මුම්බායි කණ්ඩායම හමුවේ මේ තරගාවලියේ අවස්ථා 3ක් පරාජයට පත් වුණු කණ්ඩායමක් විදිහට. ඒක උන්ට පීඩනයක් වුණත් ඔවුන් මුම්බායි හමුවේ මොනතරම් දුර්වලද කියලා සටනට එන්න නිසා ඔවුන් අතිරේක සූදානමක් එක්ක අමතර ශක්තියකින් සටනට එන්න පුළුවන් නිසා මුම්බායි කණ්ඩායමට ඒක අවශ්‍යයක් වෙන්නත් පුළුවන්. සන්රයිසර්ස් කණ්ඩායම අවසන් සටනට ආව නම් ලංකාවේ අපිට අවසන් සටන මුරලි මහේල සටනක් විදිහට දකින්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් ඒක අහිමි වෙලා අවසන් සටන පොන්ටින් මහේල සටනක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. කණ්ඩායම් දෙකම ප්‍රබල නිසා අවසන් තරගය ගැන අනාවැකි කියන්න ලෙහෙසි නෑ. ඔයාලා හිතන්නේ අවසන් සටන කවුරු දිනයි කියලාද? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.